ජන්දෙ ගැන දෙගිඩියාවක් තිබ්බනේ. ඒ තිබෙන ජන්දෙ තියෙයිද නැද්ද කියලා සැකයක් තිබුණා. දැන් ඒ සැකේ ඉවරයි. නේද? තව තියෙනවද නිකන් තියෙයිද නැද්ද කියලා පොඩි තියෙනවද නැද්ද? ඒකන සැකයක් නේ ජන්දෙ තියෙන. දැන් අද අපි ආවේ කමුනාන්සලා හම්බ වෙන්න. මෙන්න මේ නියමිතව තිබෙන ඡන්දෙදී මොනවාගේ තීන්දුවක් ගන්න ඕනද කියලා කතා කරන්නේ. නේද? මොකද මීට පෙර අපේ රටේ ඡන්ද තිබිලා තියෙනවා. පළවෙනි ඡන්ද නෙවෙයි. ඒ ඡන්දවලදී මොකද වෙලා තියෙන්නේ? ඒ ඡන්දවලදී විවිධ තීරණ අරන් තියෙනවා. නේද? ඒ ඡන්දවලදී විවිධ තීරණ අරන් තියෙනවා. ඒ තීරණවලේ ආණ්ඩු හදලා තියෙනවා. තමුනාන්සලා ගත්ත තීරණ වලින් ආණ්ඩු පෙරලා තියෙනවා. තමුනාන්සලා ගත්ත තීන්දුව වලින් නායකයෝ ගෙනල්ලා තියෙනවා. තමුනාන්සලා ගත්ත තීන්දුව වලින් නායකයෝ අයින් කරලා තියෙනවා. නැද්ද? නේද? ඒ කියන්නේ ඡන්ද කාලේ ඡන්දයක් ආපුවාම ඡන්දෙ දීලා ආණ්ඩු හදලා තියෙනවා. ආණ්ඩු පෙරලා තියෙනවා. නායකයෝ ගෙනල්ලා තියෙනවා. නායකයෝ මාරු කරලා තියෙනවා. කොතර කාලෙද? කොතර කාලෙද? පොඩි කාලයක් නෙවෙයි. දැන් අවුරුදු 70කට වඩා වැඩි කාලයක් ඔය සෙල්ලම කරලා තියෙනවා. හැබැයි මේ ඡන්දෙ දෙනකොට මේ ජනතාව තුළ යහපත් අරමුණු තිබුණා. යහපත් බලාපොරොත්තු තිබුණා. හැබැයි මෙතන ඉන්න කාට හරි සතුටු වෙන්න පුළුවන්ද? තමන් ඡන්දෙ දීලා මෙන්න මේ පාලකයා ගෙනාවා. එයා අපේ රට දියුණු කරා කියලා සතුටු වෙන්න පුළුවන්ද? තමුනාසලා ඡන්දෙ දීලා මෙන්න මේ ආණ්ඩුව හැදුවා. ඒ ආණ්ඩුව මහජනගේ දීපල හොරකම් කරන එක නාස්ති කරන එක නතර කරා කියලා සතුටු වෙන්න පුළුවන්. පුළුවන්. මෙන්න මේ ආණ්ඩුව ගිනාව මේ නායකයා පත් කරා. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය හැදුවා කියලා සතුටු වෙන්න පුළුවන් බෑනේ. තියෙන්නේ මොනවද? හැම ආණ්ඩුවක් මැදලා ටික කාලයක් යනකොට තේරෙනවා ඒ ආණ්ඩු ඉටු කරන්නේ ජනතාවගේ වමනාව නෙවෙයි, ඡන්ද දීපු ඡන්දදායකයෙකු වමනාව නෙවෙයි. ඒ ආණ්ඩු හැම වෙලාවම නියෝජනය කළ තැන කාගේ වමනාවන්ද? පාලකයන්ගේ වමනාව. නේද? රට විශාල ලෙස දුප්පත් වුණා. ණය ගෙවා ගන්න බැරි තරමට බංකොලොත් වුණා. දුවදරුවන්ට රට ඇතුලේ රස්සාවක් හොයා ගන්න බැරුව රට දාලා ගිල ජීවත් වෙන්න ආදාය මාර්ගයක් හොයාගෙන තන තල්ලු වුණා. ඉස්පිරිතාල වල බෙහෙත් නැති වුණා. දරුවන්ට ඉගෙන ගන්න පාසල් වල පහසුකම් නැති වුණා. රටේ බොහෝ ජනතාවට හරියමං ආහාර වේලක් ගන්න විදියක් නැහැ. මොකද වෙලා තියෙන්නේ නම් දීර්ඝ කාලයක් යනකොට මේ රට සහ ජනතාව විශාල දුක් ගොඩකට මේ පාලකය තල්ලු කරා. හැබැයි රටට ජනතාවට එහෙම වුණාට පාලකයන්ට එහෙම වුණාද? මොකද ඉතින් තමුනාසල අවස්ථා ගණනාවක් ලක්ෂ්මණ යාප පාර්ලිමේන්තුවට ඇරියා. පාර්ලිමේන්තු ජනතාව දුප්පත් වුණා. ජනතාව අමාරු වැටුණා. ලක්ෂ්මණ යාප කුරුඳු වතු වැඩි වුණා. එහෙම නෙවෙයිද? ඉක්ම වෙලා තියෙනවා. තමුනාසල ඡන්ද දීලා මහින්ද විජේසේකර පාර්ලිමේන්තුවට ඇරියා. රට දුප්පත් වුණා. ජනතාව අමාරුවේ වැටුණා. විජේසේකරලා දුප්පත් වුණාද? නෑ, තිබ්බට වඩා වැඩි ධනිය උපයා ගත්තා. තමුන්නාසල ඡන්ද දීලා මහින්ද යාපල පාර්ලිමේන්තුවට ඇරියා. නේද? ඒ මදි කියලා සරත් යාපලත් ඇරිය පළාත් සභාවට. අයිය විතරක් මදි කියලා. නේද? දැන් තමුන්නාසල අමාරුවේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ අමාරුවේ ජීවත් වෙනවා. නේද? පුතා ලොතරැයි බෝඩ් එකේ සභාපතිත්වය කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකනේ මොකක්ද? ජනතාව ඡන්ද දීලා පාලකය හදාගත්තට ජනතාව ඡන්ද දීලා ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ආණ්ඩු හදාගත්තට අන්තිමේට ප්‍රශ්න විසඳගෙන තියෙන කාගේ? රට වැටිලා ඒගොල්ලෝ හැදිලා රට දුප්පත් වෙලා ඒගොල්ලෝ හිටියටත් වඩා වැඩියෙන් පොහොසත් වෙලා. එමුණුවෙත් එහෙනම් මෙතන වැරද්දක් නැද්ද?
හිතෙන් නැද්ද වැරද්දක් වෙලා තියෙනවා කියලාවත් හිතෙන් නැද්ද? මොකද ඉතින් නෑ 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 ගත්ත තීන්දුව හරියටම හරිද? හරිද? හරි නම් ඉතින් අපිට කතා කරන්න දෙයක් නෑ නේද? මේ පාරම යන්නදී තියෙන්නේ. හැබැයි හරි පැහැදිලි මොකද්ද? මේ ගත්ත තීන්දුව වැරදි. ගත්ත තීන්දුව වලින් අපි අපේක්ෂා කරපු දේවල් වෙලා නෑ. ගත්ත තීන්දුව වලින් සිතූ දේවල් නෙවෙයි වෙලා තියෙන්නේ නොසිතූ දේවල්. එහෙනම් අපි තමුන් වහන්සේට ආරාධනා කරන්න ආවේ මෙන්න මේ ඡන්දෙදී මෙතෙක් සිද්ධ වෙච්ච වැරදි තීන්දුව වෙනුවට මෙතෙක් සිද්ධ වෙච්ච පාලකයා හැදෙන රට වැටෙන තීන්දුව වෙනුවට රට ජනතාවක් ගොඩ ගන්න තීන්දුවක් ගමු. ඒක තමයි ජාතික ජන බලවේගී ආණ්ඩුවක් හදන්න ගන්න තීන්දුව. ලැස්තිදරද මොකද කියන්නේ? තමුන්වන්සලා සාමාන්‍යයෙන් නේද ටවුන් එකේ නගරේ වැඩපොලේ මිනිසුන් එක්ක කතා බහ කරනවා. ත්‍රිවිල් එකේ යනවා නේද? වැල්ලට ගියොත් දීවර ජනතාව හම්බ වෙනවා. නගරෙට ගියොත් කඩේ මුදලාලි හම්බ වෙනවා නේද? නෑදෑ ගෙදරකට ගියොත් ඥාතීන් හම්බ වෙනවා. මොකද මේ සැරේ කට්ටිය කියන්නේ? මොකද කියන්නේ? හැමතැනම කියන්නේ මොකද්ද? මේ සැරේ වෙනසක් කරන්න උනා. වෙනස කරන්නේ කවුද? මාලිමාව කියන්නේ. එනිසා ජයග්‍රහණය ඒතරම් අපිට අවිශ්වාසයක් නැහැ. විශ්වාසවන්ත ජයග්‍රහණයක් තියෙනවා. සාහතික වශයෙන් මේ මාතර දිස්ත්‍රික්කයේ මෙතෙක් දේශපාලන පක්ෂයක් ලබාගත්තු වැඩිම ඡන්ද ප්‍රමාණය ජාතික ජනතාවගේ. හැබැයි අපිට ආණ්ඩුවක් ඕන මොකටද? පැරණි පාලකයෝ වගේ, පැරණි නායකයෝ වගේ, පැරණි මන්ත්‍රීවරු ඇමතිවරු වගේ තමන් හැදෙන්න තමන් වැඩෙන්න නෙවෙයි අපිට ආණ්ඩුවක් ඕන. අපිට ආණ්ඩුවක් ඕන මොකටද? මේ රට හදන්න, රටේ ජනතාව මුහුණ දෙලා තියෙන ප්‍රශ්න විසඳන්න. එනිසා ජාතික ජන බලවේගී ආණ්ඩුවක් යනු පැරණි පන්නේ ආණ්ඩුවක් නෙවෙයි අලුත් වර්ගයේ ආණ්ඩුවක්. පැරණි ආණ්ඩු මොනවද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳගත් නේද? ඒගොල්ලොන් හැදුම්, ඒගොල්ලොන් වැඩුණු ආණ්ඩුවක්. අපි අලුත් ආණ්ඩුවක් හදමු. රට හදන ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක්. අන්න ඒක තමයි මාලිමාව යන්නේ. හැබැයි ඒක හදන්න මූලික කරුණු කීපයක් අවශ්‍යයි. දැන් අපි දන්නවා පෞගේ කාලේ පුරාවටම අපේ රටේ ආණ්ඩුව හැදුනේ කොහොමද? අපේ රටේ දේශපාලනේ තිබුණේ කොහොමද? අපේ රටේ දේශපාලනේ තිබුණේ අනේකාට එරෙහිව සමගිය වෙනුවෙන් ආණ්ඩුව හැදුන්නේ නේද? 2010 දක්වාම අපේ රටේ හැදුණු ආණ්ඩු ප්‍රශ්න බවට පත් කරගත්තේ මොකද්ද? උතුරේ යුද්ධය. මතකද නේද? උතුරේ යුද්ධය කේන්ද්‍ර කරගෙන තමයි දකුණේ ආණ්ඩු හැදුනේ. මොකද කියන්නේ නේද? උතුරේ දෙමළ ජනතාවට එරෙහිව තමයි, එරෙහිව කරන දේශපාලනයෙන් තමයි දකුණේ ආණ්ඩු හැදුනේ නේද? ඒ කියන්නේ උතුරට එරෙහිව තමයි දකුණේ ආණ්ඩුවක් හැදෙන්නේ. හැබැයි 2010 යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ තවදුරටත් උතුරට එරෙහි දේශපාලන අපේ රටේ වළංගු නැතුව ගියා. ආයෙ කියන්න පුළුවන් ද ප්‍රභාකරන් පරාද කරන්න ඡන්දෙ දෙන්න කියලා? ආයෙ කියන්න පුළුවන් ද යුද්ධ ඉවර කරන්න ඡන්දෙ දෙන්න කියලා? ආයෙ කියන්න පුළුවන් ද බෝම්බ පත්තු එක නතර කරන්න ඡන්දෙ දෙන්න කියලා? කියන්න බෑ. හැබැයි 80 90 2010 වෙනකන් කිව්වේ ඒක. ඊට පස්සේ මොකද වුනේ? ඒගොල්ලන්ට දැන් කෙනෙක් නැතුව ගියා මෙහෙම කියන්න. පස්සේ ඒගොල්ලෝ තව සතුරෙක් හොයාගත්තා. සතුරෙක් හැදුවා. ක්‍රියේට් කරා, නිර්මාණය කරා, ඇති කරා, වර්ධනය කරා. කොහොමද කරේ? කොහොමද කරේ? ඉස්ලාම් පටන් ගත්තා සිංහල ජනයාට එරෙහිව මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ මුස්ලිම් කුමන්ත්‍රණය කොච්චරද කියනවනම් සිංහල ජනතාව වඳ, සිංහල කාන්තාවන් වඳ කිරීම සඳහා වඳ කොත්තු විකුණනවා කිව්වේ නැද්ද? කිව්වා නේද? ඉතින් මොකද කරන්නේ? මාධ්‍ය නාලිකා
විවිධාකාරය මාධ්‍ය නාලිකා නේද පෙන්න පෙන්න අවුස්ස අවුස්ස කියන පටන් ගත්තා. දැන් මෙන්න සිංහල ජනතාවට එරෙහිව මුස්ලිම් ජනතාව පෙළගහල ඉන්නවා. සිංහල ජනතාව වඳ කරන්න වඳ කොත්තු හදනවා. ඒවා හදනවා කියලා කිය පෙන්නපු නාලිකත් මෙතන තියෙන හොඳේ මතකද? මතක තියාගන්නද? ලේයර් ගලව ගලව පෙන්වුවා ඇඳුම් ගෙනල්ලා. සිංහල ජනතාව වඳ කිරීම සඳහා, සිංහල කාන්තාවන් වඳ කිරීම සඳහා මුස්ලිම් ඇඳුම් කඩවල් වල වඳ බෙහෙත් ඇතුල් කරලාද රෙදි විකුණනවා කිව්වා. කිව්වද? ලෝකේ කවර විද්‍යාවක වත්තාම ඇඳුම් ඇඳාම වඳ වෙනවා කියලා හොයාගෙන නෑ. හැබැයි ලංකාවේ රූපවාහිනී නාලික හොයාගත්තා. මොකද්ද? ඇඳුම් ඇඳාම වඳ වෙනවා කියලා. ඒක නිකන් නෙවෙයි, පෙළ ගැස්මක් හැදුනා. ඊට පස්සේ කිව්ව මොකද්ද? වඳ දොස්තරලා ඉන්නවා කිව්වා. මුස්ලිම් වෛද්‍යවරයෙක් ගාවට සිංහල කාන්තාවක් ගියොත් දරු ප්‍රසූතිය සඳහා නේද මොකද කරන්නේ? එයා වඳ කරලා ඉවර වෙනවා කිව්වා. හොරෙන් ඇඟිල්ලෙන් ගැට ගන්නවා කිව්වා. මතකද කීප විදිය? හරිද? හදලා 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 මොකද උනා? අන්තිම පාස්ක පාර සිද්ධ වුණා 2019 චන්ද දිනන්නේ මොකට විරුද්ධ? 2019 චන්ද දිනන්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධ. අපේ රටේ දේශපාලනේ කොහොමද තිබුණේ? අනෙකාට විරුද්ධව. දකුණේ දේශපාලනයක් තියෙනවා, උතුරේ දෙමළ ජනතාවට විරුද්ධව. උතුරේ දේශපාලනයක් තියෙනවා, දකුණේ සිංහල ජනයාට විරුද්ධව. දකුණේ දේශපාලනයක් තියෙනවා, නැගෙනහිර මුස්ලිම් ජනතාවට විරුද්ධව. නැගෙනහිර දේශපාලනයක් තියෙනවා, දකුණේ සිංහල ජනතාවට විරුද්ධව. මොකද කරන්නේ? අනෙකාට එරෙහිව එනකොටා ගන්න, අනෙකාට එරෙහිව සතුරුභාවය ඇති කරන්න, අනෙකා පිළිබඳව සැකය ඇති කරන්න, අනෙකා පිළිබඳව කෝපය ඇති කරන්න තමයි මේ දේශපාලන ව්‍යාපාර වැඩ කරේ. එමුනි වෙන්නේ, එමුනි වෙන්නේ. අපේ දැන් මුනිල් සහෝදරයා පැහැදිලි කරලා කිව්වා, මේ ප්‍රදේශය ඔහු ජීවත් වෙනකොට ඊට අවුරුදු 30-40කට කලින් නේද, ඒ කාලේ ජීවත් වෙනකොට සිංහල ජනතාවත් එක්ක කොච්චර සබඳතාවයක් තිබුණද? ජනතාව හැමදාම සමගියෙන් හිටියේ. හැබැයි කවදාවත් මේ සමගිය රිස්සුවේ නැහැ අපේ රටේ දේශපාලකයන්. ජනතාවගේ සමගිය තමයි අපේ රටේ අර විනාශකාරී දේශපාලකයාගේ විනාශය. මේගොල්ලෝ හැමදාම කරේ මොකද්ද? දේශපාලන න්‍යාය පත්‍රයක් හැදුවා, ජාතිවාදය පෙරටු කරගත්තා. ඒගොල්ලගේ මුළු දේශපාලනම ජාතිවාදය. මතක තියාගන්න. හරිද? මොන වේශයෙන් මොන විදියට ආවත් ඒගොල්ල හැම වෙලාවම බලය ගන්න මොකෙන්ද? ජාතිවාදය උස්සලා. හැබැයි ජාතිවාදය උස්සලා බලය ගන්න ඒගොල්ලෝ හොරා කනකොට එකට ඉන්නවා. එතන සිංහල දෙමළ මුස්ලිම් බීදයක් නේ. එකට ආණ්ඩු කරා. එතකොට සිංහල දෙමළ මුස්ලිම් බීදයක්ද? හැබැයි ජනතාව අතර ජාතිවාදය වැපුණා. ඒ නිසා අපේ රට අවශ්‍යයි ජාතික සමගියක් අවශ්‍යයි මේ රට හදනවන. ජනතාව අතර එනකොටාගෙන, ජනතාව වෛරයෙන් පත් කරගෙන, ජනතාව අතර ගැටුමක් නිර්මාණය කරලා කවදාවත් රටක් හදන්න බෑ. ලෝකේ දිනු වෙච්ච හැම රටකම තියෙන මොකද්ද? ගැටුම් අවමයි. ජනතාව සමගි එහෙම තමයි රටවල් දිනු වෙන්නේ. ඔයාල දන්නවා අපි අසල ඉන්දියාව ගත්තම දැන් යම් ප්‍රශ්න ටිකක් තියෙනවා තමයි. හැබැයි ඉන්දියාව කොහොමද ගොඩනැගුණේ? ඉන්දියාව පුළුවන් වෙනවා අබ්දුල් කලාම් වැනි කෙනෙකුට ජනාධිපති උරු වුණා. ඉන්දියාව පුළුවන් වෙනවා මන්මෝහන් සින් වැනි නේද කෙනෙකුට අග්‍රාමාත්‍ය දුරවන ධූරයෝ වුණා. අද ඉන්දියාවට පුළුවන්කම ලැබිලා තියෙනවා කුලනේ කුලහීනයයි සම්මත කාන්තාවක් ජනාධිපති ධූරයෝ වුණා. රටවල් ගොඩනැගෙන සමගිය දැන් චුට්ටක් ඒ කවුල් කරනවා. ඒගොල්ලෝ කියන්නේම කතාවක්. හැබැයි රටවල් කවදාවත් යුද්ධ කරගෙන රට ඇතුලේ ගැටුම් හදාගෙන රට ඇතුලේ ජනතාව අතර එකිනෙකා අතර එනකොටා ගන්න සලස්සලා ලෝකේ දිනු වෙච්ච කිසි රටක් නැහැ. දිනු වෙච්ච හැම රටක්ම දිනු වෙලා තියෙන්නේ ඒ රටේ ඉන්න පුරවැසියා. අදාන ආගම වෙනස් වෙන්න පුළුවන්, කතා කරන භාෂාව වෙනස් වෙන්න පුළුවන්, තමන්ගේ සංස්කෘතිය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිවක් බෙදීම සදා උපයෝග කරගන්න නැතුව
සමගිය වෙනුවෙන් එකතු වෙච්ච යාන්ත්‍ර තමයි ලෝකයේ හැමතැනම දියුණු වෙච්ච රාජ්‍ය නිර්මාණය කළ තිබෙන්නේ. ඒගොල්ලෝ තමයි ලෝකයේ දියුණු රාජ්‍ය නිර්මාණය කළ තිබෙන්නේ. එහෙනම් අපේ රට හදන්න නම් මොකද පදනම? ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් හදන්නේ රට හදන්න නම් පළමු වැඩේ තමයි අපේ රටේ ජාතික සමගිය හදන්න. තමන් කතා කරන භාෂාව අනුව තමන්ට වෙනස් සැලකිල්ලක් ලෙස දැනෙන්න බෑ. තමන් අදාන ආගම අනුව තමන්ට වෙනස් සැලකිල්ලක් වගේ දැනෙන්න බෑ. තමන්ගේ සංස්කෘතිය අනුව තමන්ට වෙනස්භාවයක් දැනෙන්න බෑ. ආගම තමන්ගේ විශ්වාසී, සංස්කෘතිය තමන්ගේ බැඳීම, භාෂාව තමන්ගේ සංනිවේදනය. එහෙම ඇරුණකොට ඒක අනේකාකාරී සැකයෙන් බලන්න, අනේකාකාරී වෛරයෙන් බලන්න, ඒක කිසිසේත්ම හේතු කාරකයක් බවට පත් නොකරගත යුතුයි. මොකද කියන්නේ? එහෙම රටක් ඕනේ නැද්ද? අන්න එහෙම ජාතික සමගියෙන් පිරුණු රටක් අපි හදන්න ඕනේ. අපෙන් අහන මේ ජාතික සමගිය හදන්නේ කොහොමද කියලා. හදන්න ගොඩක් වැඩ තියෙනවා. හැබැයි මේ වැඩවලට කලින් ජාතික සමගිය හදන්න පුළුවන් පළමු වැඩේ තමයි අපේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ සියලු ජනතාව එකතු වෙලා සමගියෙන් ආණ්ඩුවක් හදන එක. සමගියෙන් ආණ්ඩුවක් හදමු. හැබැයි මෙච්චර කල් ආණ්ඩුව හදන්නේ කොහොමද? මෙච්චර කල් ආණ්ඩුව හදන්නේ සමගියෙන් නෙවෙයි. උතුරට ඇරෙව දකුණේ, දෙමළට ඇරෙව දකුණේ, මුස්ලිම් අයට ඇරෙව දකුණේ. එහෙම නෙවෙයි හැදෙන්නේ. බෙදුණු ආණ්ඩුව, බෙදිලා ආණ්ඩුවක් හදලා කවදාවත් සමගිය හදන්න බෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයෙන් බවට පත් කරගත්තේ මොකද්ද? මුස්ලිම් එරෙහි දේශපාලනය. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කොළඹ මුස්ලිම් ජනතාව ඉන්න ඡන්දදායක, සාමාන්‍යයෙන් ඕනෑම ඡන්ද ලැබසුක මුස්ලිම් අපේක්ෂකෙක් ඉන්නවා. හැබැයි ගෝඨාභයගේ පාර්ලිමේන්තු මැතිවරණේ කවුරුත් ඉන්නේ සාමාන්‍ය බේරුවලින් මුස්ලිම් ඡන්ද අපේක්ෂකෙක් ඉල්ලනවා. හැබැයි ගෝඨාභයගේ ලැයිස්තු කවුරුත් ඉන්නේ සාමාන්‍ය නුවර මහජන්දරි අපේක්ෂක 4-5 දෙනෙක් මුස්ලිම් අය නියෝජනය කරමින් ඉනවා. හැබැයි ගෝඨාභයගේ ආණ්ඩු අපේක්ෂක ලැයිස්තුවේ කවුරුවත් ඉන්නේ මතකද? ඇයි? ඒගොල්ලෝ මුළුමනින්ම ඇදී මුස්ලිම් ජනයාට රේ ආණ්ඩුවක් පාස්කු පහරේ ಉಪಯೋಗ කරගෙන අර මං කලින් කියපු සාහිත්‍ය ප්‍රබන්ධ කතා ගොඩනගලා මුස්ලිම් ජනයාට රේ ආණ්ඩුවක් ඇදුවා. ඊළඟට මොකද වෙන්නේ? එතකොට ක්‍රියාමාර්ග ගණ්ඩ වෙන්නෙම ඒකට අනුව තමයි. එත තමයි කොවිඩ් වසංග තේනවා. මිනිස්සු මියදෙනවා. ලෝකෙ හැමතැනම ආදාහනේ සහ භූමිදානේ කියන දෙකම සිද්ධ වෙනවා. කොතරකවත් විද්‍යාත්මක තහවුරු කරලා තිබුණේ නැහැ. භූමිදාන කරන සිරුරකින් මේ වෛරසය නැවත පැතිරෙනවා කියලා. මේ විද්‍යාවේ කොතරම්වත් තහවුරු කරලා තිබුණේ නැහැ. හැබැයි මොකද කරේ? අර තමන් ආපු දේශපාලන ගමන් මඟ, තමන් බලයට ගෙනාපු මතවාදය, තමන් බලයට ගෙනාපු ජනප්‍රජාවේ ස්වභාවය, ජාතිවාදී කණ්ඩායම් නියෝජනය කරන ආණ්ඩුවක්, ජාතිවාදී පෝෂණය කරපු ආණ්ඩුවක්, ඒ ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ භූමිදානය වලක් නේද? ඒ කියන්නේ භූමිදානය නතර කරන වැහැර ඒකට ඉඩ සැලැස්වීම සඳහා අවස්ථාවක් නැහැ. එහෙමයි ඒක උපදින්නේ. හුදි මේකපාර භූමිදානය නතර කරලා ආදාහනය කරා නෙවෙයි. ඒගොල්ලෝ බලය ගන්නෙම ඒ ලයින් එකකින්. ඒ පාරේ බලය ගන්නෙම අනේකාට එරෙහිව නම්, බලය ක්‍රියාත්මක කරන්නේ අනේකාට විරුද්ධව. බලය අරගෙන ජාතිවාදීන්, බලය අරන් වෙලා සමගිය හදන්න බෑ. බලය ගන්න උපයෝග කරගන්නේ ජාතිවාදී නම් බලය හසුරුවන්නේ ජාතිවාදී. එහෙම නෙවෙයි. දැන් මේ කට්ටිය තමයි මේගොල්ලෝ. දැන් රනිල් වික්‍රමසිංහ පණ පොවන්නේ කොතෙන්ද? අන්න එතෙන්ට, ඒ ජාතිවාදී නඩේට තමයි රනිල් වික්‍රමසිංහ නායකය වෙන්නේ. සජිත් ප්‍රේමදාසත් එක්ක එකතු වෙන්නේ කවුද? 2015 ඉඳන් ජාතිවාදී වපුරලා 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 බලය ඩැහැ ගැනීම සඳහා
නේද? මැදිහත්තුමයි තමයි අද ඩලස්ගේ ප්‍රධාන කඳවුර. මම දැක්කා රංජිත් බන්දු බණ්ඩාර කියනවා ආණ්ඩු හිටපු 35ක් වෙනවලු. එතකොට සමහර විට සජබේ ඉන්න മന്ത്രിවරුන්ට වඩා වැඩි වෙනවා පොට්ටු ඉන්න മന്ത്രിවරු. සජබේ ඒගොල්ල උපවාස කළද නේ? ඒගොල්ල අර පහුගිය කාලේ ජාතිවාදී දේශපාලන පෝෂණය කරන්න මත හදපු අය. ඔබ දන්නවද නේද? ඒ නිසා මේ මොකද කරන්න හදන්නේ? ජාතිවාදයේ සමනය කිරීමනේ තමගේ බලය වෙනින් ඕනෑම නේද? ඕනෑම වැඩ කරන්න. ඒ ගොඩක් අය ඉහෙට කලින් අපේ පැත්තට සිග්නල් දාපු අය. රජිත් ගාවට යන්න කලින් අපට සිග්නල් දාපු අය. අබැයි අපි ඒ කිසිවකටවත් නේද අතවනපු අය නෙවෙයි. අපි මුළුමනින්ම බැහැර කරනවා ඔවුන්ගේ දේශපාලන ඔවුන් නියෝජනය කරපු දේශපාලන ධාරාව. එහෙමයි. එහෙම ඕන දාණ්ඩුවක්. එහෙම මේ ඔළුව අරගෙන ආණ්ඩුව හදන්න ඕන. කරපු අපරාධ ඔක්කොම සජිත් ප්‍රේමදාසගේ වේදිකාවට නැංගාම සමනය වෙනවද? කරපු හොරකම් ඔක්කොම සජිත් ප්‍රේමදාසත් එක්ක කරට අත දාගත්තාම සුද්ධ වෙනවද? කරපු ජාතිවාදී දේශපාලන මුළුමනින්ම සජිත් ප්‍රේමදාසකත් එක්ක වාඩි වුණාම අවසන් වෙනවද? මට කියන්න. එහෙම අවසන් වෙන්නේ නැහැ. සබ්බ රට අවශ්‍ය ප්‍රතිපත්ති කරුක දේශපාලනය බලේ වෙනුවෙන් ඕනෑම වර්ගයේ විනාශකාරීත්වයට අත උස්සපු විනාශත්වයේ වෙනුවෙන් පිනීට කිසිවෙත් සහභාගී නොකරගන්න ප්‍රතිපත්ති කරුක ආණ්ඩුවක් ඕනේ නැද්ද? අන්න ඒ ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගී ආණ්ඩුව. ප්‍රතිපත්තියක් ඕන පෙර. එහෙනම් මොකද කරන්න ඕන? මේ ජාතික සමගිය නිර්මාණය කරන්න නම් අපි සමගි වෙලා ආණ්ඩුවක් හදන්න ඕන. එතකොටම මේ ප්‍රශ්නෙන් අඩකට වඩා වැඩියෙන් විසඳෙනවා. ලංකාවේ ආණ්ඩුවක් හදන්න ඕන මොන වගේ ආණ්ඩුවක්? සිංහල ජනතාවගේ බහුතරයක් විශ්වාස කරන ආණ්ඩුවක්. මුස්ලිම් ජනතාවගේ බහුතරයක් විශ්වාස කරන ආණ්ඩුවක්. දෙමළ ජනතාවගේ බහුතරයක් විශ්වාස කරන ආණ්ඩුවක්. අන්න ඒකට තමයි කියන්නේ සමගියේ ආණ්ඩුවක්. එම ඕන දෙමාණ්ඩුව ජාතික ජන බලවේගයට සිංහල ජනතාව මත විතරක් පදනම් වෙලා අපිට ඕන නම් ආණ්ඩුවක් හදන්න පුළුවන්. හැබැයි එහෙම ආණ්ඩුවක් අපිට ඒ තරම් පළක් නෑ. අපි ආණ්ඩුව හදන්න ඕන කොහොමද? මුස්ලිම් ජනතාවකද විශ්වාසය දිනාගත්තු ආණ්ඩුවක්. ඒ අයද අපි කෙරේ අවබෝධය ඇති කරගත්තු ආණ්ඩුවක්. සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ විශ්වාසය කේන්ද්‍ර කරගත්තු ආණ්ඩුවක්. අන්න එහෙම ආණ්ඩුවකට විතරයි ජාතික සමගිය හදන්න පුළුවන්කම තිබෙන්නේ. හැම දෙනාම සමගියෙන් ආණ්ඩුවක් ඇදුවොත් ඒ ආණ්ඩුවට පුළුවන් හැම දෙනාගේම සමගිය තවත් ශක්තිමත් කරන වැඩ කරන්න. එහෙනම් අපි කියන්නේ මොකද්ද? මේ රට හැදීමේ පළවෙනි ප්‍රශ්නය ජාතික සමගිය, ජාතිවාදී තුරන් කරලා ජාතික සමගිය නිර්මාණය කරන්න ඕන. අන්න ඒක කරන්න නම් අපි සමගි වෙලා ආණ්ඩුවක් හදන්න ඕනේ නේද? ඒ නිසා අපි දන්නවා සාම්ප්‍රදායිකව ගත්තොත් මුස්ලිම් ජනතාව එකක් කොළපාටට බරයි කියලා ඉස්සර මතයක් තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උත් එහෙම නෑ. දැන් අපිට ගොඩක් තැන්වල අපි මුහුරු සහෝදරයෙක් කිව්වේ යන යන තැන්වල මුස්ලිම් ජනතාවගේ විශාල විශ්වාසයක් ජාතික ජන බලවේගයේ කෙරෙහි ගන්න. ඒක අපිට සතුටුයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම එම ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවලට ගිහින් ඒ ජනතාවත් එක්ක මේ කතාව කරන්න ඕන කියලා. අප්පව්ගේ දා බේරුවලදී, ඊයේ ගාල්ලේදී, අද වැලිගමදී, අපි ඉස්සරහට තිහාරියේදී, මල්වානේදී, නේද? කුරුණෑගල ප්‍රදේශී, මල්ලෝ පිටියේදී, මේ වගේ ආදී ප්‍රදේශ ගණනාවක් මුස්ලිම් ජනතාවත් එක්ක මේ සාකච්ඡා පටන් ගන්නවා කියලා. ඒ වගේම නැගෙනහිර, අක්‍රේපත්තුවේ, කල්මුණේ, නේද? මුතුරුවල, කින්නියාවල විශාල සාකච්ඡාවක පටන් ගන්න තියෙනවා. අපි ආණ්ඩුවක් අදමු ලංකාවේ පළවෙනි වතාවට උතුරේද දකුණේද නැගෙනහිරද සියලු දෙනාගේ විශ්වාසය දිනා ගන්න ආණ්ඩුවක් අපි අදමු. අන්නේ ආණ්ඩුවක්. ඔන්න දෙම ආණ්ඩුවක්. එනිසා ඉස්සෙල්ලා මේ ආණ්ඩුවේ ජාතික සමගිය හදන්න පුළුවන්. අපි ඒ වැඩේ කරමු. ඊළඟ ජාතික සමගිය විතරක් මදි මේ රටට. අපිට
නීතිය ඉදිරියේ හැම කෙනාම සමානයි කියන ආණ්ඩුවක් ඕන. ඔගොල්ලෝ දන්නවා දියුණු වෙච්ච රටවල් වලට ගිහිල්ලා ඇති. ඒ හැම රටකටම ගියපුවම කියන්නේ මොකක්ද? සහෝදරයා අපේ රට වගේ නෙවෙයි මේ රට. පාර පනින්නේ මෙහෙම. පොලිසියෙන් නතර කරොත් මෙහෙම. නේද? අය කතා බතානේ දෙනවා දඩකොලයක් කැපෙනවා පොයින්ට්ස් එහෙමනම් අපිට කියන්නේ. නේද? ආයේ මුකුත් වෙන්නේ නේ. වරදක් කරොත් මෙහෙමයි දඬුවම. ඒ දියුණු වෙච්ච ගොඩක් රටවල තියෙන ප්‍රධාන සාධකයක් තමයි නීතිය ඉදිරියේ හැමදේම සමානයි. හැබැයි අපේ රටේ නීතිය ඉදිරියේ හැමදේම සමාන නැහැ. පක්ෂණු නීතිය ක්‍රියාත්මක වෙනවා. වෙන්නේ නැද්ද? පක්ෂයන් මේ වෙලාවේ බලයේ ඉන්න එක්සත් ජාතික පක්ෂය නම් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ ඉන්න කණ්ඩායම් ආරක්ෂා කරන නීතිය. මේ වෙලාවෙ ඉන්න මහින්ද නම් මහින්දගේ කණ්ඩායම ආරක්ෂා කරන නීතිය තිබුණ දෙහිම මහින්දම කිව්වනේ. හොරා එයා කරපු වැරද්ද තමයි වැරදි කරපු අය එයා ආරක්ෂා කරා කිව්වා. අප සිද්ධිය කිව්ව හොඳයි. එයාගේ ආණ්ඩුව වැරදි කරපු අය ආරක්ෂා කරා. එහෙම තමයි නීතිය. සපේ රටේ නීතිය anu මොකද්ද? දේශපාලන පක්ෂණු නීතිය ක්‍රියාත්මක වෙනවා. ධනය තියෙනවද නැද්ද කියන එක මත නීතිය ක්‍රියාත්මක වෙනවා. දුප්පත් පොහොසත්ද කියන එක මත. බලය තියෙනවද නැද්ද කියන එක මත නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම රටක් හදන්න බෑ. ලංකාවේ පළමු වතාවට අපි රටක් හදමු. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානත්වයෙන් සැලකිල්ලට භාජනය කරන ආණ්ඩුව. කවුරුත් නීතිය ඉදිරියේ සමාන. ඔන්න දෙමන්. එමන්ද වුණා. දැන් බලන්න මේ ආණ්ඩුව ඇයි මේ දේශබන්දු තියාගන්න උත්තර පොරකන්නේ? දේශබන්දු යන ආයතනික ප්‍රධානියකි. කුසකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉන්නවා. නේද? ඒ අධ්‍යක්ෂ ජෙනරාල්. රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉන්නවා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉන්නවා ආදායම් බදු කොමසාරිස්. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඉන්නවා පොලිස්පති. ඔච්චරයි. මනුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යන මනුම්පති. සාමාන්‍යයෙන්ම නේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක්. එතකොට අධිකරණයේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් පත් කරපු ආකාරය වැරදි කියලා යට පොලිස්පතිවරයා හැටියට නැත්නම් ඒ ආයතන ප්‍රධානී හැටියට වැඩ කරන්න බෑ කියලා වාරණයක් දීලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන? හරි, යාට පොලිස්පති හැටියට වැඩ කරන්න බෑ. නඩුව ඉවරකම් කරන්න ඕන. තවත් සුදුසු මහත්තයෙක් පොලිස්පති හැටියට පත් කරන්න. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොකද? දැන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ එක වුණා නම් මනුම්පතිට නේද මනුම්පතිගේ වැඩ තහනම් කරන අධිකරණය විසින්. එතන මොකද කරන්නේ? තව මනුම්පති කෙනෙක් දාලා වැඩ කරනවා. කරන්නේ නැද්ද එහෙම? ඇයි පොලිස්පති විතරක් මෙයාම ඕන කියන්නේ? ඒ මෙයා මොන කියන්නේ? හරියට වැඩේ කරන්න නම් මෙයා මොන නෑ. වැරදි වැඩේ කරන්න තමයි මෙයා මොන. පොලිසියට මෙයාම නැතුව බෑ කියන මොකද්ද තර්කේ? හරියට වැඩ කරන්න නම් ඊළඟන ජේෂ්ඨ නිලධාරියගේ කරගන්න පුළුවන්. හැබැයි Tamanට ඕන වැඩ කරන්න නම් දේශබන්දු මොන. ඉතින් පොලිසිය හදන්න මොකද දෙනවා? ජනාධිපතිර තමන්ගේ වැඩ කරගන්න. ආණ්ඩුවට තමන්ගේ වැඩ කරගන්න. කරගත්තර පහු දවස. ලංකාවේ පළවෙනිම තන පොලිසිය ඡන්ද රැස්වීම වල සම්බන්ධව. ප්‍රජා ආරක්ෂක කමිටු කියලා අර සාමාන්‍යයෙන් හදලා තියෙන කමිටු එකතු කළ රැස්වීම තම වෙල්ලවයි. පොලිසිය වයිස් මහත්තය බස් හොයන්න ඕන. කෑම බෙදන්න ඕන. පුටු අරගෙන දෙන්න ඕන. මෙහෙම කරන්නේ. දැන් මේ ගාල්ලෙන් දාලා තිබ්බා. හැබැයි වෙලාවට දේශබන්දු ගෙදර ගියා. ගාල්ල රැස්වීම නතර වුණා. ද තමන්ගේ ඡන්ද වැඩ කරන්නද පොලිස්පතිවරයෙක් ඕන? මෙයාම ඕන කියලා ඉන්න එකෙන් තියෙන තර්කය මොකද්ද? එයා ඕන රටේ සාමය නීතිය ඉටු කර ගැනීම සඳහා නෙවෙයි. එයා ඕන තමන්ට ඕන විදිහට පොලිසිය මේවා ගැනීම සඳහා. ඉතින් මේ වගේ පාලකයෝ නීතිය සහිත රටක් හදයිද?
මේගොලොක් පාලකව නීති ඉදිරි හැමදනම් සමානෝග රටකද හදන්නේ. අන්න එහෙම රටක් හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජනබලවේගී ආණ්ඩුවට විතර අපි හදන්න. ඒ විතරක් නෙවෙයි, අපි මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕන. මේ වැඩිහිටි සහෝදරනු මතකද අපිට හොඳ ශක්තිම හොඳ රාජ්‍ය සේවයක් තිබුණා. හැබැයි මේ දේශපාලන පත්කිරීම, දේශපාලන මාරුකිරීම, දේශපාලන බඳවා ගැනීම රාමකර කරේ මුළු රාජ්‍ය සේම අකාර්යක්ෂම කරා. ඒ විතරක් නෙවෙයි, වංචා දූෂණේ පිළිකාවක් වගේ පැතුරුණා. ඇයි දේශපාලක හොරකම් කරන, ඇමති හොරකම් කරන බව ලේකම්තුමා දන්නවා. දැස මොකද උනේ? වෙලාගෙන මේ වංචාව දූෂණය පැතිරෙන්න පටන් ගත්තා. අකාර්යක්ෂම රාජ්‍ය සේවක අපිට ඇති වුණා. වංචා දූෂණයෙන් පිරිච්ච දේශපාලනයක් අපිට ඇති වුණා. මේක සිද්ධ වෙච්ච දේ තමයි පුරවැසියන්ට රාජ්‍ය සේවයෙන් හරියම වැඩක් වෙන්නෙත් නෑ නේද? රාජ්‍ය සේවයකට තමන් කරන වැඩේ සතුටක් ඇත්තෙත් නෑ. රාජ්‍ය සේවකයා තෘප්තිමත් භාවයකත් නෑ නේද? වැඩ කරන කෙනා තෘප්තිමත් භාවයකත් නෑ. එහෙනම් අපි මේ රට හදන්න නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හදන්න ඕන. අන්නේ රාජ්‍ය සේවය ජාතික ජනබලවේගී ආණ්ඩුවසින් හදන්න. අපි නිලධාරියා පත් කරන්නේ එයාගේ දේශපාලන ගැන බලලා නෙවෙයි, රට වැඩ කරන්න පුළුවන්ද, දක්ෂතාවය තියෙනවද, වැඩේ හරියට කරන්න පුළුවන්ද. අන්න එයා තමයි ඕගොල්ලන්ගේ රජයේ සේවය ලබා දෙන නිලධාරිය බවට පත් වෙන්නේ. හොඳ නැද්ද මේක? දැන් තේරෙන්නේ කොහොමද? දැන් ඉස්සරහම බලන්නේ අපේ පක්ෂද ඇමති කියන වැඩේ කරයිද? සමහර ප්‍රාදේශීය ලේකම්ල පළාතේ മന്ത്രി කියලා ගෙන්නගන්න මට මෙයා වුණා, මෙයාත් එක වැඩ කරන්න. එහිමයි මේවා උනේ. මේවා කඩාවැට්ටුව මේ පාලනය. එනිසා මේ රට හදන්න නම් ඉතාමත් හොඳ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ඒ වගේ විතරක් නෙවෙයි, හොඳ ආර්ථික වැඩ පිළිවෙලක් අවශ්‍යයි. දැන් අපි දන්නවා අපේ රටේ ආර්ථික ප්‍රධාන ප්‍රශ්න දෙයකට අපි මුහුණ දෙලා තියෙනවා. ඒක තමයි වසරකට ආණ්ඩුවට වියදම් කරන්න උන රුපියල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබෙන්නේ. දැන් අවුරුද්දකට ආණ්ඩුව වියදම් කරන්න සල්ලි ප්‍රමාණයක් තියෙනවනේ. මෙන්න මේ සල්ලි ප්‍රමාණය භාණ්ඩාගාරයට එන්නේ. නිකම් මේ අවුරුද්ද බැලුවොත් ආණ්ඩුව භාණ්ඩාගාරයට අපේක්ෂා කරන ආදායම බිලියන 4168යි. ආණ්ඩුව වියදම් ණයවාරික ගෙවීමත් ඇතුළත්. ණයවාරික ගෙවීම, ණයවලට පොලිවාරික ගෙවීම, රජයේ වියදම් ඔක්කොම එකතු කරපුවාම බිලියන 11277යි. භාණ්ඩාගාරයට එන්නේ 4168යි. මේ අවුරුද්දේ වියදම 11277යි. තමුන්වාසල කඩේට මේක වුණා. කඩේ බංකොලොත්. එහෙනම් අපිට ආර්ථික සලස්මක් අවශ්‍ය කොහොමද? කොහොමද මේ භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් ප්‍රමාණය වැඩි වෙන්නේ? අන්න එතන තමයි මේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉස්පිරිතාල බෙහෙත් දෙත්තේ මොකටද? බෙහෙත් දෙන්න භාණ්ඩාගාරේ සල්ලිනේ. ඉස්කෝලවලට පහසුකම් නැත්නම් මොකද? පහසුකම් දෙන භාණ්ඩාගාරේ සල්ලි මොදි? දීවරයට සහනාධාරයක් දෙන්න බැරි වෙයි. සහනාධාරය දෙන භාණ්ඩාගාරේ සල්ලිනේ. ව්‍යාපාරයක් වැටුනොහම ඒක ආරක්ෂා කරගන්න රජයට මැදිහත් වෙන්න බැරි වෙයි. මැදිහත් වෙන භාණ්ඩාගාරේ සල්ලිනේ. දුප්පත් ජනතාවට ආහාර වේලක් ලබා දෙන්න සලස්ම කඩන භාණ්ඩාගාරයට බැරි වෙයි. භාණ්ඩාගාරේ සල්ලිනේ. එහෙනම් අපේ මේ රට හදන්න නම් නේද, ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නම් මේ භාණ්ඩාගාරයට තව ධනෙ ඉන්න ඕන. එක භාණ්ඩාගාරයට ධනෙ ඉන්න ඕන. කොහොමද එන්න ඕන? පළවෙනි එක, භාණ්ඩාගාරයට එන්න තියෙන ධනය විශාල ප්‍රමාණයක් දැන් එන්නේ නැහැ. මං කියන එකක් දෙකක්. භාණ්ඩාගාරයට සීනි වලින් සීනි බද්දෙන් එන්න තිබ්බා කෝටි 1500ක්. විගණන වාර්තාවේ කියන්නේ භාණ්ඩාගාරයට කෝටි 1500ක් සීනි බදු වලින් එන්න තිබ්බා. ඒක මොකද උනේ? ඒක විනායකගේ ගෙවල් වලට ගියා. භාණ්ඩාගාරයට ආවේ නෑ. පොල්තෙල් වලින් පොල්තෙල් බද්දේ යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරයට එන්න තිබ්බා. කෝටි 350ක්. ඒක භාණ්ඩාගාරයට ආවෙත් නෑ. ඇලෝසියස් මුදලාලිගේ අරක්කු ෆැක්ටරිය බදු වලින් ඒ බද්දත් භාණ්ඩාගාරයට එන්න තිබ්බා. ඒවා සමහර විට ජනතාවට ගහලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ
මෙන්ඩි සරක්කු බෝතලයක් ගතන එක බද්ධ තියෙනවා. ඒ බද්ධත් අරගෙන තමයි බීලා තියෙන්නේ. දැන් බද්ධත් දීලා මත්පැනුත් අරගෙන බීලා බීලා වෙරිත් වෙලා වෙරිත් හිඳිලා අවුරුද්ද දෙක තුනකුත් ගිහිල්ලා හැබැයි බාණ්ඩාගාරයට බද්දාගන්නේ. ඒක එලෝසියස් ගාව. ඒ විදිහටම ජොන්සන් පනාන්සු අරකු අරකු ෆැක්ටරි අර විදිහටම නේද බීලා වෙරි වෙලා වෙරි හිඳිලා අවුරුද්ද දෙකක් ගිහිල්ලා හැබැයි බද්දාගන්නේ. අන්න බාණ්ඩාගාරයට ආයුතු බදු විශාල ප්‍රමාණයක් ඉන්නේ. අන්න ජාතික ජන බලවේගයේ හදන ආණ්ඩුව තමයි බාණ්ඩාගාරයට නියමිත ලෙස එන ආයුතු බදු සියල්ල බාණ්ඩාගාරයට ලබා ගන්නවා. තමන්ගේ යාළුකම් හිතවත්කම් මත බදු නොගෙවා ඉන්න දෙන්නේ නැහැ ඔය ජාවාරම්කාරයා. උගල කියන්නේ ඔන්න දෙවික. අන්න බාණ්ඩාගාරයට සල්ලි දෙනවා. ඊළඟ තව බාණ්ඩාගාරයට සල්ලි දෙන්න පාරවල් හැදෙන්න ඕන. අපරට සංචාර කර්මාන්ත හොඳ විභවයක් තියෙන හොඳ හැකියාවක් තියෙන. තව සරසුම් වල සංචාර කර්මාන්ත දිනු වෙන තව හෝටල් හැදෙන්න ඕන. තව මග පෙන්වන අය හැදෙන්න ඕන නේද? තව මොකද සංචාරකෙන් ගෙන්නන ඒජන්සිස් හැදෙන්න ඕන. ඒතර ඒව ලාභ ලබනවා. අන්න ඒතොට ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා. ඒ කියන්නේ ආර්ථිකයේ දිනු වුණාම ඒකෙන් ආය බාණ්ඩාගාරයට සල්ලි ටිකක් එනවා. අපේ රටේ ඛනිජ සම්පත තිබෙනවා. ඒ ඛනිජ සම්පත් ටික ඉතා හොඳින් සංවර්ධනය කළ සැලසුම් කරොත් ඒ වගේ අපිට කර්මාන්ත හදන්න පුළුවන්. ඒ කර්මාන්ත ලාභ ලබනවා. අන්න එතකොට බාණ්ඩාගාරයට ආදායම් එනවා නේද? එනිසා අපි මොකද කරන්න ඕනේ නේද? එළිය ආර්ථිකය දියුණු කරන්න ඕන. එළිය ආර්ථිකය වර්ධනය වුණාම මොකද වෙන්නේ? අන්නේ ආර්ථිකය වර්ධනය වුණාම ඒකේ නුසල්ලි ප්‍රමාණයක් බාණ්ඩාගාරයට එනවා. සපේ අරමුණ තමයි මොකද්ද? ආණ්ඩුව මැදිහත් වෙලා එළිය ආර්ථිකය ශක්තිමත් කරවන්න ඕන. සංචාර කර්මාන්තය දෙන කර්මාන්තකරුවන් කැඳවලා සැලසුම් හදලා ඔයගොල්ලෝ බය නැතුව තව හෝටල් හදන්න. අපි ලබන අවුරුද්දේ මෙච්චර සංචාරක ගැන සැලසුමක් හදලා තිනු. ඒ සඳහා අපි වැඩ කරනවා. ඔයගොල්ලෝ හෝටල් හදන්න. ආණ්ඩුව එන්නේ හෝටල් හදන්න හොඳේ. ආණ්ඩුව සැලසුම් හදන්නේ ප්‍රචාරණ වැඩ කරලා රට පිළිබඳ කීර්තියක් හදලා නේද? රට පිළිබඳ ඉතාමත් ආකර්ෂණීය මතවාදයක් හදලා විදේශගතව ඉන්න නේද විදේශිකයන් අන්න ලංකාවට ගේනවා. ඒගොල්ලොන්ට නතර වෙන හෝටලේ ව්‍යාපාරික හදනවා. ආණ්ඩු හෝටල් හදන්න එන්නේ. හැබැයි සංචාර කර්මාන්තය දියුණු කරන්න ආණ්ඩු වෙනවා. ඒතර සංචාර කර්මාන්තය දියුණු වුණා මොකද වෙන්නේ? අන්න ඒකෙන් පංගුවක් වෙන කොහටද? බාණ්ඩාගාරේ. හරි ඒ විදියට. එතකොට බාණ්ඩාගාරයට මෙතෙක් ආපු සල්ලි එන්න තිබුණු සල්ලි වෙන පාරවල් වල ගිහපු සල්ලි එනවා. මෙතෙක් ආපු නැති සල්ලිත් ගේන්න සරසුමක් හදනවා. ඊට පස්සේ එන සල්ලි ටික පරිස්සම් කරගන්න ඕන. එන සල්ලි වලට මොකද කරන්නේ? නේද? එන සල්ලි ඒව නාස්ති කරනවා. ඒව හොරකම් කරනවා. සමහර ඇමතිවරුන්ගේ ගෙදර ලයිට් බිල් 130,000යි. බාණ්ඩාගාරයට සල්ලි වලින් ගෙදර ලයිට් බිල් ගෙවනවා. රනිල් වික්‍රමසිංහ අයවැලියකන වෙන් කරපු මුදල් මදි වෙලා ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. රට යන්න බාණ්ඩාගාරයට එන සල්ලි වලින් නේද පිරිවර අරගෙන රට යනවා. සල්ලි නාස්ති කරනවා. මේ ඡන්දෙට රනිල් වික්‍රමසිංහ බාණ්ඩාගාරේ කෝටි 875ක් වෙන් කරගත්තා. මොකද කරන්නේ? බාණ්ඩාගාරයට එන සල්ලි නාස්ති කරනවා. හරෙන් පනාන්දු සංචාරක අමාත්‍යංශයට මිලියන 400ක් ලක්ෂ 4000ක් වෙන් කරා. සංගීත සංදර්ශන තියෙන ඡන්දෙට එන සල්ලි නාස්ති කරනවා. එහෙනම් මොකද කරන්න ඕන? බාණ්ඩාගාරයට දැන් එන්න නියමිත සල්ලි ගේන්නත් ඕන. අලුතින් බාණ්ඩාගාරයට සල්ලි එන විදියක් හදන්නත් ඕන. එන හැම සතයක්ම හොරගම් නොකර නාස්ති නොකර රටේ ජනතාව වෙනුවෙන් යොදවන්නත් ඕන. අන්නේ මාණ්ඩුව හදන්න පුළුවන්කම තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඉතල බාණ්ඩාගාරේ සල්ලි පෙර. ඉතල සංචාර කර්මාන්ත දියුණු වෙන්නු. ඉතල තමයි රස්සැති වෙන්නේ.
රස්ස ඇතිවෙන්නේ නෑ මේ කච්චේරිය ඇතුලේ. දැන් මේ ළඟදී අපි මම ගියා මාලදිවයිනි. මාලදිවයිනි ශ්‍රී ලාංකිකයන් 13000ක් විතර වැඩ කරනවා. වැඩ කරන්නේ කොහෙද? මාලදිවයිනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මාලදිවයිනි ඉඩම් කච්චේරියද? නෑ. මාලදිවයිනි කර්මාන්ත දෙකයි තියෙන්නේ. දීවර කර්මාන්ත සංචාර කර්මාන්ත. ඔන්න ඕක ඇතුලේ තමයි අර 13000 වැඩ කරන්නේ. ඊට අවශ්‍ය බැංකු තියෙන බැංකු ඇතුලේ වැඩ කරනවා. තිරමුකින් එන රස්ස හැදෙන්නේ කොහෙද? රස්ස හැදෙන්නේ එළිය ආර්ථික ඇතුළම රස්ස හැදෙනවා. එහෙනම් ජාතික ජන බලවේගයේ සලසුම තමයි ආණ්ඩුව පහසුකම් සලසලා ආණ්ඩුව සලසුම් හදලා එළිය ආර්ථික දියුණු කරනවා. දියුණු කරපුවාම බහණ්ඩාගාරයට ධන එනවා, දරුවන්ට රස්ස ඇති වෙනවා, ව්‍යාපාරයට බිස් නේද, ව්‍යාපාර බිස්නස් වැඩි වෙනවා, ඒගොල්ලන්ගේ ආදායම් වැඩි වෙනවා. ආදායම් වැඩි වුණාම ඒකෙත් කීයක් හරි ආණ්ඩුවට දෙනවා. එතකොට මොකද වෙන්නේ? රට ඉස්සරහට යනවා. ඔච්චරයි ඔය වැඩේ කරන්න ප්ලේස්. හැබැයි එතකම් මොකද වෙන්න ඕන? ඒකට අපි ක්‍රමානුකූලව නේද පියවරෙන් පියවර අපි වැඩේ කරන්න. හැබැයි එතකම් කණ්ඩ නැති ජනතාවක් ඉන්නවා. මේ කණ්ඩ නැති ජනතාවට කණ්ඩ දින්දු අපිට බෑ. රනිල් වික්‍රමසිංහ වගේ කියන්න 2048 රට හදනවා එතකම් කණ්ඩ නැතු ඉන්න කියලා කියන්න බෑ අපිට. අපි කියන්නේ මොකක්ද? සානාගාර දෙන්න ඕන. සානාධාර කියන අපරාධයක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල මේ සානාධාර ක්‍රම තියෙනවා. රැකියාවක් ලබා ගැනීමේ වයසට ආපුවාම එයාට රැකියාවක් ලබා ගන්න බැරි නම් රැකියාවක් ලබා ගන්න තෙක් ආණ්ඩුවෙන් දීමනා දෙන රටවල් තියෙනවා. තමන් කර කර හිටපු රැකියාව තිබුණා, රැකියාව අහිමි වුණා නම් අලුත් රැකියාවක් හොයාගන්නකම් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. මෙහෙමයි ලෝකේ රටවල් තියෙන්නේ. ව්‍යාපාරයක් කර කර ඉන්නවා, මොකක් හරි යුද්ධයක් වසංගතයක් හේතු කරගෙන ව්‍යාපාරේ කඩාවැටුණොත් ඒ ව්‍යාපාරේ ගොඩනගන්න ආණ්ඩුවේ දීමනාවන් සානාධාර දෙනවා. ගෙදරක බැරි වෙලාවක් ආබාධිත භාවයට පත් වුණු දරුවෙක්ව නේද කවුරු හරි ඉන්නව නම් ආබාධිත භාවයට පත් වුණු අම්ම කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ දරුවා ආබාධිත භාවයට පත් වෙච්ච දරුවෙක් නම් ඒ අම්ම රස්සාවක් කරන්න ඕනේ. ඒ රස්සාවකට සරලන වැටුපක් ගෙවනවා අර බබා ගෙදර බලා ගන්න. එහෙමයි ලෝකෙ දිනුන රටවල් වල තියෙන්නේ. අපේ හිතර මේ සහනාධාරකෙන හරි අපරාධය. ඒක රජයට බරක්. රජයට බරක් වෙන මේ වගේ රටවල් වලට බාණ්ඩාගාරේ පතුලට හිඳලා නේද ණය ගෙව ගන්නත් බැරි රටක් හදලා බිලියන 4168ක් කෙනකොට 11277ක් වියදම් වෙන්න වෙලා තියෙනවා. කොහෙන්ද මේ ආණ්ඩුවට ඒව කරන්නේ? හැබැයි ලෝකේ රටවල් කියලා කියන්නේ මොකද්ද? ආර්ථිකයට දායක වෙන්න බැරි, ආර්ථිකයට සම්බන්ධ වෙන්න බැරි පුරවැසියන් බලා ගන්න ආණ්ඩු. ඒවට තමයි ආණ්ඩු කියන්නේ. ආණ්ඩු කියන්නේ කණ්ඩ නැති කෙනාට කණ්ඩ නැතුව මැරෙන්න දරන එක නෙවෙයි. බෙහෙත් ගන්න බැරි කෙනාට බෙහෙතක් නැතුව මැරෙන්න දරන එක නෙවෙයි. ආණ්ඩු කියන්නේ අන්නේ ජීවත් වෙන්න බැරි ජනතාව. එයයි බලා ගන්න ඕන ආණ්ඩු. ආරම්භයේ සහනාධාර දෙන්න ඕන. සැලසුම ක්‍රමානුකූල සහනාධාරන් යා ගලවගෙන යට ආර්ථික හයියක් හදන්න ඕන. ඕකයි කරන්න ඕන. ඒ නිසා ජාතික ජන බලවේගය ආණ්ඩුව ඔබට කියන්නම්. ආරම්භයේදී සෑම පුරවැසියන්ට ආහාරත් සෞඛ්‍යත් දරුවන්ගේ අධ්‍යාපනයත් සාධික කරනවා. හදන වැඩ ටිකට ටිකක් කල් යනවනේ. හැබැයි අපිට කියන්න බෑ හදනකම් දරුවන්ට කන්න නැතුව ඉන්න. හදනකම් ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ඉන්න. ඒව කියන්න බෑ. අපි සහනාධාර ක්‍රමයක් අනුගමනය කරනවා. අධ්‍යාපන වියදම් අධ්‍යාපන දරා ගන්න බැරි දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්නත්. නේද සෞඛ්‍ය නිදහස් සෞඛ්‍ය සේව පුළුල් කරලා බෙහෙත් ටික ගන්නත්. ආහාර පාන ගන්න බැරි පුරවැසියන්ට ආහාර පාන ලබා ගැනීම සඳහා දීමනාවක ජාතික ජන බලවේගය ආණ්ඩු ලබා දෙන්න. ආරම්භයේදී ඒකට කල් ඒක පටන් ගන්න ඕනේ නැතරි. ඊට පස්සේ තමයි අපි සරසුම් ටික හදලා රට හදන්න ඕනකම තිබෙන්නේ. එහෙනම් අපි යන්නේම රට හදන ආණ්ඩුවක් අපිට හදමු පළවෙනි වතාව. ඉතින් අපි තමුන්නාන්සලට ආවේ මෙන්න මේ වගේ රට හදන ආණ්ඩුවක් හදමු කියලා යෝජනා කරන්න. හැබැයි ඒකට අපේ කැමැත්ත තිබ්බට වමනාව තිබ්බට හරියන්නේ නෑ. අපිට මේ ආණ්ඩුවක් හදන්න අපි ඔක්කොම එකතු වෙලා මැදිහත් වෙන්න ඕනේ. මේ වැඩේ මගේ විතරක් අපේ හඳුනි සහෝදරයෙකු විතරක් අපේ මුනිරි සහෝදරයෙකු විතරක්
අප ඉල්ල සෝදරල විතරක් වැඩක් පෙන්ඩුුණ. මේ වැඩේ නද අපි ඔක්කොට මොන වැඩි ඉම මටත් ඕන මේක ඔගලටත් මේක ඔන්නද ජාතික සමග ඔන්නද නීතිය සේත රටක් ඕන්නද හොද කාරක්ෂ රාජසයයක් ඕන්නද ආර්ථික දියුණුවෙන්ට ඔන්නද දිලු දියනතාව බලාගණ්ඩ ඔන්නද ඕනන මේ කාර්ය මටත් ඕන ඔයාලටත් ඕන අපි ඔක්කෝට මොන මේ වැඩි අපි ඔක්කෝටම මේ වැඩේ ඕනනම් අපි ඔක්කොම එකතු වෙලා ඒ සඳ ආණ්ඩුව කදාගන්න එනි සබි තමුන්වන්ස ධාරාධන කරන්නේ මේ එලබෙන සැප්තැම්බර් මාසේ විසියෙක් වෙනිදා අන්න ඒකට මුලපුරණ චන්දය ජනාධිපති චන්දයෙනවා අපි ආණ්ඩුවක් හදන ගමන එතරින් පටන්ගම් ඉඩ පස්සේ වහාම පාර්ලිමේන්තු විසුරවාරිනෝ මේ පාර්ලිමේන්තින ගෝත කර්මටික ඉට පසිවර කරගන්න අරද විනයත්තින පාර්ලිමේන්තුවක් ඒට බේට පැන්නොත් මන්ත්‍රීදුර අහෝසින ප්‍රීතියක් මේ නිකං මොකක්ද මිරිස්කුඩු ගේන පොත්තොලින් ගහගන්න මේ පිහිතුඩු ගේන එද එකනෙකාට පරුස වචනෙන් බැනගන්න මිනිකන් කැත මධ්‍යස්ථානයක් බවට පත්තලා තින පාර්ලිමේන්තු පිරිසිදු කරන රන්ඩෝන පේකරම ඉඩ පස්සේ හොඳ ශක්තිමත් නීතියක් හදනවා අපේ රට ලෝකයක් එක ඉස්සරහට දියුණු වෙන රාජ්‍ය බවට දියුණු වෙන රාජ්‍ය බවට මේ රට අපේ පරිවර්තනය කරනවා ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු පෙරට මුගල ආරාධනා කරමින් මම නම් ජය වේවා